කොලං කට්ටම කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ගමෙන් පිට වෙලා යන සූදානම් වෙන සුන්දරාජිනා ගමේදී මන ගැහෙන ඉදමල් ගොඩකේ දුව කියන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලායි මං ඉල්ලුවේ. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා ඒ තමයි පහුගිය කාලේ අපි කවදාවත් හිතුවේ නැති විදියට ඉද්දමල් ගොඩගේ දුව වගේම ඉද්දමල් ගොඩත් සාර්ථකභාවයට පත් වුණා. හැබැයි අවසානයේ ඇත්තම කියනවා නම් සුන්දරාට පුළුවන් වුණා Taman වැරදි නැහැ කියන එක ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් අද වෙනකොට සුන්දරා ඒ දේ ඔප්පු කරලා ඉවරයි කියන එක මම මේ වෙලාවේදී ආට විශේෂම දෙයක් විදියට සිහිපත් කරනවා. ඉතින් කෙසේ වෙතත් මේ දේවල් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මෙහෙම බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන කාරණය මම අද වීඩියෝ එකෙන් ආට විශේෂම කාරණාවක් විදියට මතක් කරන්න තමයි මේ අවස්ථාවක් හදාගන්නේ. ඉතින් කෙසේ වෙතත් මෙන්න මේ වගේ දෙයක් මං ඔයත් එක්ක කතා කරනවා. ඒ කියන්නේ ඉදිරියට අපිට මෙන්න මෙහෙම දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියන එක ඉංගියක් මගින් ඔයාලට ලබා දෙන්න. මේ අවස්ථාවේ සූදානමක් තමයි ඇති කරගන්නේ. සුන්දරා වගේම ජිරා කලකිරීමෙන් තමයි මේ ගමෙන් පිට වෙන්නේ. මොකද Taman කොච්චර හොඳ වුණත් කවදාවත් Tamanට යහපතක් සිද්ධ වුණේ නැහෙන කියලා තමයි මේ දෙන්නම සිතුවේ. ඉතින් කොහොම වුණත් ඉදිරියට මේ දෙන්න ගමෙන් පිට වෙනකොට ඇත්තටම ඉද්දමල් ගොඩගේ දුව වගේම යාළුවත් එනවා. ඒ සුන්දරා ජිනා හොාගෙන Tamanගේ තාත්ත දැන් හිරේන ඉන්නේ. ඉතින් Tamanගේ තාත්තව බේර ගන්න උදව්වක් ඉල්ලගන්නයි මේ ජෝඩුව ඇවිත් තිබෙන්නේ. ඉතින් කොහොම වුණත් මේ කට්ටිය ඇත්තම කියනවා නම් ගම එපා වෙලාද යන්නේ. මම නම් කවදාවත් හිතුවේ නැහැ සුන්දරා ගම දාලා යයි කියලා කියන දේ මෙතනදී එයා කියාවේ. ඉතින් මෙතනදී මේ උදව්ව ඉල්ලුවත් Tamanට මේකට කරන්න කිසිම දෙයක් නැහැ. මෙතනින් එහාටවත් අහිංසක මිනිස්සුන්ට කරදරයක් නොකර ඉන්න තීරුම් ගන්න කියන දේ. අනිවාර්යයෙන්ම මෙතනදී කතා කරන්න අවස්ථාවක් හදාගන්න. මම මේ වෙලාවේදී ඔයත් එක්ක ගොඩක් කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ කියන දේ සුවිශේෂී දෙයක් විදියට මතක් කර සිටින්නම ඕනේ. ඉතින් කොහොම වුණත් සුන්දරා මෙතනදී කියන්නේ Tamanට පොඩ්ඩක්වත් උදව් කරන්න පුළුවන් කමක් නැහැ වගේම මෙතනින් එහාටවත් කාටවත් කරදරයක් නොකර ඉන්න පුරුදු වෙන්න කියලා. ඒ වගේම තමයි කාට හරි කරදරයක් කරොත් ඒ දේවල් වලට වන්දි ගෙවන්න වෙනවා කියන එකත් මතක තියාගන්න කියලා. ඉතින් එහෙම කියන සුන්දරා මේ ගම කියන්නේ අපිට විශේෂම දේවල් ගොඩක් එකතු කරපු විශේෂ පාඩම් ගොඩක් එකතු කරපු තැනක් නිසා මේ ගමත් එක කවදාවත් තරහ නොවෙනවා කියලයි සුන්දරා මෙතනදී ඉදමල් ගොඩ කෙදුවට කියන්නේ.